सर्व बलदारी लोकेम मे विषयम पालने करन प्रेमनीय मिनिसुंट आदरे करन देविकेनेक सिटिनवानाम पास्कु प्रहारे उडादरुवन एवागे महिंसक मिनिसुन ओंबकीपयक दमला तिरिसनुन विसिन गातने करनकां इतुमा बलांग सिटिये ऐ देवियो एवेले निदंद हिटिये अपि कथा करमु अप समग रेंदि सिटिन जीवित अनिवार्यन बुरुट हंगा යම් කෙනෙක් මේ නපුර මේ ලෝකේ ඇයි තියෙන්නේ එනවාද කුසගින්න නේ අප්‍රිකානු රටවල ගත්තම කුසගින්න සාගත ඒ වගේම මේ ත්‍රස්තවාදය මිනිසුන්ව ඝාතනය කිරීම දේශපාලුව මිනිසුන්ව ඇන්දීම ශ්‍රී ලංකාවේ වගේ එනවාද මේ දේවල් ඇයි තියෙන්නේ මේ වලට දෙවියන් වහන්සේ ඉඩ දීලා තියෙන්නේ ඇයි කියන එක ඔබ හිතන්නේ නැතිනම් එක්කෝ ඔබ ක්‍රිස්තියානියට අලුතෙන් ආපු කෙනෙක් නැත්නම් ඔබ ප්‍රොපේත ජෙරොම් ෆර්නෑන්ඩෝ दार्शनिकवादीन පිලිතුරු දෙන්න කියලා ඔබ මගෙන් ඇහුවොත් මම මගේ සීමාව තුල මමත් පොර බදින කෙනෙක් විදිහට තමයි පිලිතුරු දෙන්නේ ඒක සැඟවීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ නුමුත් ඔබ දන්නවා දේවවාදී දෙවියන් වහන්සේ ඉන්නවා කියන අපි තේරෙනවාද අපි පිළිගන්නවා දෙවියොත් සිටිනවා මේ ලෝකේ නපුරක් තිබෙනවා කියලා නුමුත් අදේවවාදීන් ඒතිස්ලා කියලා කියන්නේ ඔවුන් කියන්න හදන්නේ මොකද්ද නපුර තියෙනවා ඔව් හැබැයි දෙවියෝ නැහැ නපුර තියෙන නිසා ඒක ගොබ්බ කම. එනවාද ඒක ගොබ්බ තර්කයක්. ඔවුන් නපුර මේ ලෝකේ තියනවා නම් දෙවි කෙනෙක් කෝ කියලා අහද්දිම ඔන් ඔබ්ජෙක්ටිව්ලි මේක මේ දාර්ශනික තර්කයක් මේ වෙනම දවසක ඒක මම ගැඹුරින් කතා කරන්නම්. නමුත් ඔවුන් ඒක අහද්දිම ඔවුන් දෙවි කෙනෙකුට ඔවුන් නොදැනුවත්වම ඔවුන් ඩිරෙක්ට් වෙනවා. එනවාද හේතුව තමයි ඔබ්ජෙක්ටිව් යහපතක් නැතුව ඔබ්ජෙක්ටිව් හොඳ දෙවි කෙනෙක් නැතුව කාටවත් දෙයක් නපුරුයි වැරදි කියලා කියන්නට බෑ දැන් මේක අහපු ගමම්ම කියන්නේ අනේ මොකක්ද මේ තර්කේ ඇයි අපිට කියන්නට බැරි එනවාද ඒක ලොකු තර්කයක් ඒක මම වෙනම වීඩියෝකින් කරනවා ඒක දාර්ශනික කතිකාවතක් ඇත්තටම නමුත් ඔබ දන්නවා නපුර කියන දෙයට පාදම නැත්නම් නපුර අපි විවේචනය කරනවා නම් ඒ විවේචනය කිරීමට පාදම ලැබෙන්නේ දේවවාදයෙන්. එනවාද? දෙවියෝ මේ ලෝකේ සිටි මේ ඔබ්ජෙක්ටිව් පොදු යහපතක් තිබේ පරම සත්‍යයක් තිබේය කියන අයගෙන් ඒ විශ්වාසයෙන් ආපු ඒ ෆිල්ටර් එකෙන් තමයි අද මේ ලෝකේ යහපත් දේ නපුරු දේ මිනිස්සු තර්කයට භාජනය කරන්නේ. ඔබ දන්නවා මේ ලෝකේ නපුර කොච්චර බරපතල ලෙස තියෙනවද? ඒක ඉඩ ඇරලා තියෙන දෙවියන් වහන්සේ ඇයි? दर्शनवादे නපුර ලෝකේ තියනවා කියන එක දෙවි කෙනෙක් නැහැ කියන එකට සාධකයක් නෙවෙයි. ඒක තමයි ප්‍රධානම දේ. තේරුණාද? ඔබ දන්නවා මේ ලෝකෙට අපි දේව පුත්‍රයා කියලා පිළිගන්නද අපිව ගලවා ගැනීමට ආපු ජේසුස් වහන්සේ උන්වහන්සේත් නපුරට මේ මුණ දුන උපතේ ඉඳලා. එනවාද ඉපදෙන්නේදී කුළුඳුල් දරුවෝ මරනවා ඒ නපුරු රජ කෙනෙක්. ඊට පස්සේ උන්වහන්සේට හැමතැනම දුවන්ඩ වෙනවා. අවසානයේ කුරුසෙ දක්වාම උන්වහන්සේ නපුරට ලක් වෙනවා. තේරුණාද? මේකේ අතීතයට ගියාම මිනිස්යාගේ වැටීම පාපය මේ ගැන අපිට කතා කරන්නට පුළුවන්.
මම අද දෙයක් ඔබට කියන්නට කැමති දෙවියන් වහන්සේට සියල්ල කළ නොහැකිය. ඔබ අහනවා ඇති රමේෂ් මොනවද මේ ඉරිදා එනවාද මේ ඉරිදා දවසක මොනවද මේ දොඩවන්නේ කියලා ඔබ අහනවා ඇති දෙවියන් වහන්සේට සියල්ල කළ නොහැකිය. බයිබලයේ කියන්නේ සියල්ල කළ හැකියනේ. නෑ දෙවියන් වහන්සේට සියල්ල කළ නොහැකිය. දෙවියන් වහන්සේට පව් කරන්නට බෑ. එනවාද දෙවියන් වහන්සේට පව් කිරීමට ඒක ස්වභාවය නෙමෙයි උන්වහන්සේගේ ස්වභාවය. शुद्ध स्वभाव मंग एम कि मिनसुहानवा नपुर मेव्वे देवी वहांसेने नपुर कऊद मेवी अक्षद मेवी ने नपुर कि मवांड दयाक नेवेन यहा पद दयाक निवेरदिलेस तिबी है कि एक वेरदिलेस पावचिकन स्वभाव मे तत्व नपुर कि एक मवांड दयाक नेवेन मनुष्य फ्री विल देवी वहांसे दिदीम ओहूट नपुर कि हकिया बहुत तिबुना දෙවියන් වහන්සේ නිකං අර අර දෙවියන් වහන්සේ මැව්වේ නැහැ මේ රොබෝ කෙනෙක්. එනවාද ෆ්‍රී විල් එක දුන්නා. දැන් මේක ලොකු සාකච්ඡාවක්. ඒ නිසා ඒ සුව කැමැත්ත කියන එකත් එක්ක මිනිස්සු ආපු ගමන් නපුර කියන එක පාපෙට වැටීම සහ ඊට පසුව මේ නපුර කියන එක මේ ලෝකෙට ඇතුළත් වෙනවා අපි දකිනවා. ඒතර නපුර කියන්නේ යහපත් දේ නරක වීමෙන් ඇති වෙන තත්ත්වය. තේරුණා නේද? මේ මේ යකඩ මේ කඳක් යකඩ මේ 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 වාහනයක් තියෙනවා නම් ඒකට මලකඩ බැඳෙනවා වගේ තමයි නපුර. තේරෙනවද? මුළු වාහනයම මලකඩ නෙවෙයි. තේරෙනවද? මේ නිර්මාණකරුව හැදුවේ කාර් එකක් මලකඩ නෙවෙයි. ඉතින් ඒ නිසා දැන් ප්‍රශ්නේ නැවතත් හොඳ දෙවි කෙනෙක් සිටිනවා නම් දැන් පාස්කු ප්‍රහාරය වගේ දරුවන් මැරුණා මේ දේවල් වලට ඇයි දෙවියන් වහන්සේට දෙන්නේ? සමහර කිතුනුවන් මේක ගොඩක් හිතලා සමහර අය කිතුනු දහම අතහැරපුවයි ඉන්නවා. අපි ඒක පිළිගත යුතුයි. තේරෙනවද? සමහර මිනිසුන් ඉන්නවා මේ ලෝකේ නපුර දැකලා උන්ගේ ඇස් ඇරිලා මේ යහපත මේ ලෝකේ නපුරක් තියෙනවා නපුරු බලවේගයක් තියෙනවා මිනිස්සු නපුර කාලා මේ කරා රොත්ත පිටින් යනවා ඒ වගේම යහපතත් මේ තිබෙනවා කියලා දැකලා දෙවියන් වහන්සේ වෙතට හැරෙන අයත් ඉන්නවා. ඒනවාද මේ දෙකම වෙනවා. ඔබ මේ ප්‍රශ්නේ ඇහුවොත් හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. අදේවවාදීන් පවා අහන හොඳ ප්‍රශ්නයක්. යහපත් දෙවි කෙනෙක් සිටිනම් සර්ව බලධාරී දෙවි කෙනෙක් සිටිනම් ඊගවට එතුමා කළ යුත්තේ මොකක්ද? නපුර වැලකීමනේ. තේරුණාද? මේ ප්‍රශ්නේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ මේ ලෝකේ අපිට පේන මේ සීමාවලට සීමිත වුණා වූ ප්‍රශ්නයක්. තේරුණාද? නපුර තියනවා බයිබලයට අනුව නපුර තියෙන්නේ කොරන්ටයින් එකේ. දැන් අපි කොරන්ටයින් දාලා තිනවා වගේ. නපුර යම් හේතුවක් නිසා ඒ හේතුව මොකද්ද කියලා අපි දන්නේ නැහැ කිතුනුවන් ලෙස. නමුත් නපුර මේ ලෝකේ පවතිනවා. एक क्वारंटीन वेला तीन विटिम विट मिनसू ने हिटलर एवगे मो बोमा उपरोगाने वगे विटिम विट लोके अभी तैन तैंग वाले मेके यम यम विधिट एक्सट्रीम अभी देख देख मेके क्वारंटीन तत्क यम दवसक मेक बैबलेटा मेकट पिलतुर लैबेन एक निशा कितुनु दहमे नपुरट पिलतुर नैकिन एक वैरदि संकल्प नपुर करण मनुष्य पवा दंडूम जस्टिस දෙවියන් වහන්සේ හිතුදහමේ දෙනවා සමහර අයට මේ පොළොවේදීම හම්බෙනවා සමහරුන්ට සදාතනිකව හම්බෙනවා මේ ගෝලයන්ට ජේසුස් වහන්සේ උපමාවක් කියනවා ලස්සන උපමාවක් මේ කිරිඳි තිරිඟුයි එකට වැවෙන්න ඉඩ හරින්න කියලා ගොවියා එකට මේක වැඩෙන්න හරිනවා මොකද කිරිඳි තිරිඟු සමහර විට එක වගේ පේනවා සමහර වෙලාවට මේ දෙක ගලවන්න ගියොත් කිරිඳිත් මේ තිරිඟුත් ගැලවෙන්නට පුළුවන් හැබැයි අස්වන්න නෙලන කාලයේ දවසේ ජේසුස් වහන්සේ මේ ගැන කිව්වා නපුර ගැන අස්වන්න නෙලන දවසේදී ගොවියා මේ තිරිඟු වලින් කිරිඳි ඇයින් කරලා කිරිඳි ඔක්කොම අරගෙන ගින්නට දානවා මේ නපුරට අවසන්තිත තැබීම ගැන ජේසුස් වහන්සේ දුන්න පිළිතුරයි එතකොට දිවිතිය කතාව පොතේ කියනවා වගේ මේ secret things belongs to god මේ සමහර හැඟුණ සත්‍යයන් mysteries දෙවියන් වහන්සේට ආйти අපි කොච්චර සීමා සයිද මේ විශ්වයත් එක්ක බලපුවාම අපි දූවිල්ලකට ලං කරන්න බැරි අපේ සීමා සහිතභාවය නිසා මෙච්චර යහපත් දෙවි කෙනෙක් මෙච්චර බලවන්ත දෙවි කෙනෙක් මෙවැනි නපුර මේ ලෝකෙට ඉඩ දීලා තින්නේ ඇයි කියලා අපිට තේරුම් ගන්නට අමාරුයි නමුත් බයිබලයේ අපිට කියනවා ඒකට පිළිතුරක් තිබෙනවා ඒ වගේම ඒ නපුර කරන මිනිසුන්ට ජස්ටිස් එක මේ ලෝකෙ ලැබුණ නැති උනට දැන් පාස්කු ප්‍රහාරයට නේද දැන් අපිට පේන විදිහට මම වේලාසනත් කතා කරුවා දේශපාලන හස්තයක් තියනවා ගිනේ පේන් කාඩිනල් තුමා එතුමත් කියලා තිබුණා දෙවියෝ අනිවාර්යෙන්
මේ මිනිසුන්ට නැත්ත නැති වෙන්න මේ ලක් කරනවා කියලා අනිවාර්යෙන්. එනවාද නපුර ඔබේ ෆ්‍රී විල් එක හරහා සමහර වෙලාවට ඔබේ සුව කැමැත්ත අරගෙන ද ඇඩොබ් හිට්ලර් කරපු එච්චර ඝාතනයක්. එනවාද මම කැම්බෝඩියන් මගේ මිතුරන්ට කැම්බෝජියාවේ මගේ මිතුරන්ට කතා කරද්දි උන් කියනවා උන්ගේ පවුලේ අනිවාර්යෙන් පෝල් පොට් අතින් මැරුණු මරණයට ලක්ුණ නෑදෑ කෙනෙක් ඉන්නවාමයි. එනවාද ඒ රටේ තුනෙන් දෙකක්ද කොහෙද එකක්ද තුනෙන් එකක් මම හිතන විදිහට මරණයට පත් කෙරුවා. එනවානේද මේ වගේ ඉතාමත් බරපතල නපුරු දේවල් සිදු වෙන්නට දිවෙනවාන්සේ සමහර විට ඉඩ හැරෙන්නේ ඇයි කියලා කිතුණු අපිට පිළිතුරු නෑ. ඔබ අපෙන් හෙවත් පිළිතුරු නෑ. හැබැයි ඒක දෙවි කෙනෙක් නෑ කියන එකට හේතුවක් නෙවෙයි. ඒකට ඒ නපුර එච්චර නපුරු ඉඩ හැරියේ ඒ දේවල්ට පිළිතුරු දිවෙනවාන්සේ සමග තියෙන්නේ ඒවත් එක්ක අපි පොරබදිනවා. අවංකව අපි කියන්නේ ඒව සමග පොරබදිනවා. හැබැයි මේ මුළු ලෝකයේ තියෙන නපුරට විසඳුමත් ජේසුස් වහන්සේ පමණයි කියලත් අපි විශ්වාස කරනවා. එතකොට පාස්කු ප්‍රහාරය වගේ මෙවැනි බරපතල සිදුවීමක් දිවෙනවාන්සේ නැවතුවේ නැත්ේ ඒ දරුවන්ට ඒ මිය ගිය අයට ඉස්සයල්ලට සාධාරණය මේ ලෝකයේ මිනිසුන් කිරුවේ නැති වුණාට දැන් ඉන්නවනේ අපිට නේද රූකඩ ජනාධිපතිවරේ කම්බෙලා තිබෙනවා. ඒරො නේද අපිට පේනවා දැන් මේ දේශපාලන හස්ත මේක පිටිපස්සේ ඉඳලා තියෙනවා කියලා. ඒරො නේද අපි තමයි හොඳටම කිරුවේ කිය තැනින් තැන ඇවිද ඇවිද ඉන්නවා. ඒරො නේද නුමුත් අපිට පේනවා යම් යුක්තියක් මේකට ඉටු වෙමින් දැනටම පවතිනවා කියලා. ඒනවාද බයිබලේ කියනවා අහිංසකයන්ගේ ලේ පොළවේ ඉඳලා දෙවියන්ට මොර ගහනවා කියලා. ඒනවාද නපුර හැමදේම අපි කරන එක දිවෙනවාන්සේ අද නවත්තන්න ගියොත් එනවනේද එනං ඉතින් හැම තැනම මේ වෙනකොට දරුවෝ කී දෙනෙක් අපචාරයට ලක් වෙනවද මේනකොට ස්ත්‍රීන් කීයක් දූෂණයට ලක් වෙනවද මේනකොට මිනිමැරුම් කීයක් සිදු වෙනවද අපි දන්නේ මේ තප්පරේට එනවද කීයක් වෙනවද සමහර දේවල් දිවෙනවාන්සේ නවත්තනවා සමහර දේවල් උන්වහන්සේ නවත්තන්නේ නැහැ නුමුත් මේ සියල්ලට අවසානාත්මක යුක්තිය උන්වහන්සේගේ අතේ තියෙනවා සමහර වෙලාවට නේද ජල ගැල්මක් කියලා මේ සියල්ල විනාශ කරලා දාපුවම මිනිස්සු අහනවා යහපත් දෙවි කෙනෙක් නම් එහෙම කොහොමද කරන්නේ දෙවියන්වන්සේ පිළිතුරු දෙනවා සමහර වෙලාවට නපුරට. ඒතර මිනිස්සු අහනවා එයා කොහොමද එච්චර දෙයක් කරන්නේ? දෙවියන්වන්සේ නිහඬ වින්නත් හේතුව උන්වහන්සේ මේ වලට පිළිතුරු දෙන්න ගියොත් ඔබත් මාත් ඉතුරු වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා සියල්ල යහපත් ලෙස මේ මුළු ලෝකෙට සියල්ල සරිලන ලෙස මහා ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් අවසානාත්මක පිළිතුරක් බයිබලෙත් කියලා තියෙනවා අර ජේසුස් වහන්සේ කියන අස්වැන්න නෙලන කාලය ගොවියා තිරිඟු කිරිඳි මේ දෙක ඉරිඟු සහ කිරිඳි දෙක වෙන් කරන්නට යනවා. එතකොට අපිට දැනගන්නට ලැබෙනවා ඒ වගේම මේ ලෝකෙත් සමහර විට ඒ දේවල් වලට පිළිතුරු මේ ලෝකෙම ලැබෙනවා. අපිත් දකිනවා සමහර දේශපාලඥයෝ සහ මේ වලට සම්බන්ධ වුණ අයට දැම්මම පිළිතුරු ලැබීගෙන එනවා. අර කාදිනල්තුමා කිව්වා වගේ අපිට පේනවා යම් දේවල් සිදුවෙගෙන එනවා. ඒ නිසා බයිබලයේ දෙවියන් වහන්සේ දෙන උත්තර සමහර වෙලාවට අපි බලාපොරොත්තු වුණු උත්තර නෙවෙයි. කිතුණු දෙවියන් වහන්සේ දෙන උත්තර සහ එයා නපුරට දෙන පිළිතුර අපේ පුංචි මොළයෙන් අපි තේරුම් ගන්න පිළිතුරක් නෙවෙයි. මේ සියල්ල දකින දෙවියන් සියල්ල අවසානයේ යහපත කරන්නාට යහපතත් නපුර කරන්නාට නපුරත් ඒ සියල්ලට අවශ්‍ය දේ තේරුනාද දෙනවා. අවසාන පොතේ බයිබලයේ අවසාන පොතේ ලිදරව පොතේ කියනවා ජේසුස් වහන්සේ කියනවා I'm the Alpha and the Omega මම පටන් ගැම්ම සහ අවසානයයි. නපුරු කරන අයට කියනවා නුඹලා කරන දේ දිගටම කරපල්ලා. මම නවත්තන්නේ නැහැ. හැබැයි අමතක කරන්න එපා the reward is with me. නුඹලා කරන එකට විපාකේ මා සමග තියෙනවා. ඒ දාට එනවද දැන් ජේසුස් වහන්සේ එනවා කියන එකටත් මිනිස්සු hina වෙනවනේ. ජේසුස් වහන්සේ හොරෙකු වගේ ඉන්නට යනවා. කවුරුත් හිතන්නේ නැති වෙලාවක එනවද දැන් ඔය COVID-19 කාලේ මේ කාලේ එනවා කිතුනෝ කියනවා. ජේසුස් වහන්සේ කියනවා මම ඉන්නේ හොරෙකු වගේ. මම එන්නට යනවා ඒ දවසේදී මිස්සයල්ලට පිළිතුරු දෙන්න යනවා කියන එක තමයි කිතුණු අපේ විශ්වාසයේ පමණක් නෙවෙයි අද වර්තමානයේ කිතුණු ලෙස අපිටත් අයිතියක් දීලා තියෙනවා අසාධාරණ වෙන තැන කතා කරන්නට ඒ වගේම මිනිසුන්ගේ යුක්ති විනින් පිනිසිරින්නට අපිට පුළුවන් දේ කිරීමට අවසානාත්මක අධිකරණේ නේද අවසානාත්මක ඇපිල් උසාවිය තමයි උන්වහන්සේගේ අතේ තියෙන්නේ ඒ දවසේ ඔබත් මාත් දකි ඉරිඟු කිරිඳි වලින් කොහොමද වෙන් වෙන්නේ මේ නපුර කරපු අයට ලැබෙන දේ අද බලය තියාගෙන එනවාද අද මේ ඔක්කොම තියාගෙන අහිංසක මිනිසුන්
මේ උන්ගෙන් හූරාකාගෙන පරම්පරා ගණනකට හම්බ කරගෙන තේරෙනවද මිනි මරාගෙන අදත් ටීවී වල වැජබීගෙන තේරෙනවද අදත් මේ මේ මිනිසුන්ගේ මිනි මතින් සමහර වෙලාවට බලයට පත් වෙලා තේරෙනවද අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ආතල් එකේ ජීවත් වෙන්න හදන මිනිස්සුන්ට උන්ගේ සැබෑ ආතල් එක පෙන්ඩින් තේරෙනවද නපුර කොරන්ටයින් එකේ තියනවා වගේ උන්ගේ එක එනවා එදාට අපිට දැනගන්නට පුළුවන් මේක කතරම් විනාශද බයිබලේ කියනවා බැටලු පැටවානන්ගේ උදහස කියන එක මිනිසුන්ට දරන්න බැරි එකක් දෙවියන් වහන්සේ අද පිළිතුරු දෙන්නට ගියොත් ඔබ මම ඉතුරු වෙන්නෙත් නැහැ ඒකයි මේ නපුර කොරන්ටයින් එකේ තියෙන එකට උත්තර දෙවි දෙවියන් වහන්සේ ඒ නිසා අපිට තියෙන වගකීම තමයි කිතුණු ලෙස අපි තේරුම් ගන්න ඇයි සියල්ලම මුත් අපි දන්නවා යහපත ඔබ්ජෙක්ටිව් ට්‍රුත් එකක් මේ ලෝකෙ තියෙන දෙවි කෙනෙක් සිටින නිසා ඒ දිවෙන වාසය සියල්ල පාලනය කරනවා උන්වහන්සේ නපුර ඇයි මේ දෙයට ඉඩ දීලා තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ නමුත් මම ඔබගෙන් දෙයක් අහනවා මේ අවසාන වශයෙන් අවසන් කරන්න ඉස්සල්ලා ඔබේ ජීවිතේ ඔබ හොඳම ලෙස ජීවිතේ තේරුම් ගත්තේ සැපෙන් ඉන්නකොටද දුකෙන් ඉන්නකොටද නැත්නම් ප්‍රශ්න වලින් කරදර වලින් යන වෙලාවේදී නපුරට මුහුණ දෙදිද මගේ ජීවිතේ නම් මම ජීවිතේ අවබෝධ කරගත්තේ නපුර තුලින් යද්දී මිනිස්සුන් අවබෝධ කරගත්තේ නපුර තුලින් දෙවියන් වහන්සේට මේ මේ ලං උනේ නපුර තුලින් ඒ වගේම බෞද්ධ අය මගෙන් අහන ওই ප්‍රශ්න ආදි මම අහනවා බුදුන් වහන්සේ බුදුත් මේ බුද්ධත්වයට පත් උනේම නපුර නිසා එනවා දැන් නපුර නැති ලෝකයක තමයි බුදුන් වහන්සේව එයාගේ පියා එතුමාව තියලා තිබුණේ හැබැයි අර සතර පෙර නිමිති දැක්කම නපුර කියන එක ඊවිල් කියන එක මේ ලෝකේ දැක්කම එතුමා සත්‍ය අවබෝධ කරගත්තා කියලා තමයි මේ බෞද්ධ මිතුර මිතුරයන් විශ්වාස කරන්නේ ඒ වගේම මේ ඊවිල් එකේ මේ මේ නපුරෙත් යම් යහපතකුත් අපි නොපෙනෙන පැත්තෙන් සිදු වෙනවා මේ ලෝකෙට වෝනින් එකක් හැම වෙලාවම නපුර ගේනවා කියන එකත් අපි විශ්වාස කරනවා ඉතින් ඔබේ අදහස් ආකල්ප යෝජනා පල්ලෙහාන් ඔබ කමෙන්ට් කරන්න ඒ වගේම යම් කෙනෙකුට මේ වීඩියෝ ආශිර්වාදයක් වෙයි නම් ඔබ මේවා ෂෙයා කරන්න එයාට යවන්න අපිත් එක්ක නිරන්තරයෙන් ඔබ සම්බන්ධ වෙලා සිටින්න. ජෙස් පිටයි.